දුම්රිය සංඥා දෝෂ වේග සීමා ඇතුළු දුම්රිය ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතු කොටගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සේවාවලින් ඉවත් වීමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් හෙට දිනේදී දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සොමරත්න මහතා පවසනවා. අපි කලින් දැනුම් දීලා තියෙනවා දෙපාර්තමේන්තුවේ තියෙන අනතුරුදායක තත්වයන් වෙනස් නොකිරීම පිළිබඳව අපි වෘත්තීය ක්‍රියාමාර්ගකට එළඹෙනවා කියන එක. ඒ දුර්වල සංඥා තත්ත්වය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වලුත් වැඩියා කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒත් එක්කම විශේෂ බලවේග කට්ටල අලුත් ඒවා තියෙද්දී ඊටාම අබලන් තත්ත්වයේ මැදිරි තමයි යොමු කරලා තියෙන්නේ. ධාවණයට ඊටාම නුසුදුසු මට්ටමේ අලුත් වැඩියා කටයුතු කර යුතු මට්ටමේ මැදිරි යොදලා මේ මගේ ජීවිත අනතුරු දාන්නේ රජයේ අපහසුතාවයට පත් කරන්නද එහෙම නැත්නම් මගින්ට දුම්රිය එපා කරවන්නද කියන එක මේක පුද්ගලීකරණයකට යොමු කරන්නද කියන එක ගැන සැකයක් අපිට තියෙනවා. අද අපි මගින්ට දැනෙන්නේ නැති ඒ දෙපාර්තමේන්තුවට දැනෙන වෘත්තීය ක්‍රියාමාර්ග नियमित සංඥා පද්ධතියේ දුර්ලතා පවතිනවා නම් සංඥා උපදෙවරු දැනුම් දීලා ඒවා නිවැරදි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මැදිහත් වීමට මට උනත් ඒක දුග්ග සමාජිකවත් හැකියාව තියෙනවා. එමෙන්ම දුම්රිය මැදිරි ගැන සලකා බැලුවොත් දුම්රිය මැදිරි මෑත කාලෙදී විශාල ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා ඉන්දියාවෙන් සහ චීනෙන්. මම හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය සඳහා දුම්රිය මැදිරි හොඳ මට්ටමින් ලබා දීලා තියෙනවා. තියෙන ගැටලු නිරාකරණය කරන්න අපි කටයුතු කරගෙන යනවා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද පස්වරු 4 සිට පැය 32ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව සඳහන් කරනවා. වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.